සමගින්. ලූෂන් බුලත්සිංහලයන් සමග කපුගේ ගුවන්විදුලි පරිශ්‍රයේදී තරකරගන්නා සහෝදරකම කපුගේ නම් සංගීතඥයාගේ කලා භාවිතාව පෘතුල කිරීමට සමත් වෙනවා. සිංගප්පූරු ලලනාවන්ගේ ගමන් විලාසය සංගීතාත්මකව ගලපමින් මේ ගීතයේ තනුව සකසන කපුගේ ලෝෂන් බුලත්සිංහලයන්ගේ පද රචනාවකට නාටකීය විභූතියක් එක් කරනවා. නව නළු රසය නැත්තම් නාටකීය රසය මවනවා. මඩේ ලගින තාරාවන් නාවන්නට අපේ මේ ගෞරවනීය ආරාධනය මර්සි එදිරිසිංහ ප්‍රවීණ රංගවේදිනියට. කවියකු කරන්නට ප්‍රේමයට මහා පුදුම බලගත් හැකියාවක් තියෙනවා. කපුගේ තරුණයා අරබයා මේ ප්‍රේමයේ ප්‍රබල හැකියාව පළ දෙන්නේ බොහොම අපූරු ස්වර රචනාවක් විදියට. එවකට ගුවන් විදුලියේ ආපන ශාලාව බොහෝ නිර්මාණකරුවන් සුහදව හම්බ වෙච්ච රසගුලාවක්. ඩෝල්ටන් අල්විස් කියන කෘතහස්ත ගීයපද රචකයා මේ ගීයපද රචනාව කපුගේ තරුණයා අතපත් කරන්නේ ගුවන්විදුලියේ ආපන ශාලාවේදී. එවකට කපුගේ තරුණයා එක්තරා යුවතියක් සමග තෙමින් වෙලී සිටියා. ඇය මේ සභාවේ ඉන්නවා. ඇගේ